අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආනායනික කිරිපිටි ග්‍රෑම් 460කින් කිලෝ එක රුපියල් 150කින් ඉහළට දේශීය කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 20කින් ඉහළ යා හැකි බව රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් කියයි. සපුගස් කඳ ඉන්ධන පිරිප හදුව දෙවන වරටත් වසා දැමේ. හැන්දේ ගාන එළවලු අනාගත මන්ද පෝෂණයක පෙර නිමිතිද ඉහළ ගිය බඩු මිල ගැන හිතේ දුකට ජනතා කවි. ඉවත් වෙන්න බෑ බඩු මිල වැඩි වෙනවා. සමගි ජන බලවේගේ පන්දම් විරෝධය දිගටම කොන්දොස්තර නැති බස් හෙට සිට ධාවනයට රැකියාව 20000ක් අනතුරේ වාර්තාවන රෝගීන්ට වැඩිය සමාජයේ කොවිඩ් රෝගීන් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි කොවිඩ් සේවාවන්ට එරෙහිව ජර්මනියේ විරෝධතා දිගටම ප්‍රමිතිගත ගෑස් දෙන්න ගෑස් සිලින්ඩර හිඟයි අදත් ගෑස් පොලිම් ගුරු සංගම් යලි දවැන්ත වෘත්තීය අරගලයකට සූදානමින් සියත ටීවී සිදු කළ සමාජ වගකීමට දුම්කල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් සම්මාන සියත පියුම්බිල ජේෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනී ආශා ලියනගේ මහත්මියටත් ගෞරව සම්මානයක් දේශීය පුවත්පතයි මුලින්ම අවධානය ආනනික කිරිපිටිවල මිල අද යලි ඉහළ දැම්මා ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 60කින්ද කිලෝ 1ක පැකට්ටුවක් රුපියල් 150කින්ද අද මැදම රාත්‍රියේ සිට ඉහළ යනවා මේ වසර තුල කිරිපිටි මිල ඉහළ දැමූ දෙවැනි අවස්ථාව මෙයයි තාමත් රට පුරා කිරිපිටි හිඟයක් පවතිනවා දේශීය දියර කිරි මිලත් ඉහළ දැමීමට අදාළ සමාගම් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම දේශීය කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 20කින් පමණ ඉහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. සුදු පාට කිරිවල ඉහළ යන කළු පාට මිල පිළිබඳව කතාව දැන් දැන් වැඩි වෙන්න ඉතිරි වෙලා තියෙන මොනවද කියන එක ප්‍රධාන ප්‍රශ්නයක්. අද වන විට ඇල්පෙනෙත්තේ ඉඳලා සියලු දේවල් ගණන් යමින් තිබෙනවා. සමහර මිල ඉහළ යාම් වල අතිශය අසාමාන්‍ය බවක්ද දක්නට ලැබෙනවා. හැම දෙයකටම හේතුව ලෙස දක්වන්නේ කොවිඩ් වසංගතයයි. ඒ සමග ඇති වූ ඩොලර් අර්බුදයයි. ඉන්ධන මිල ඉහළ යාමයි. මේ සියලු කාරණාවල බලපෑම් කොයි තරම් තිබුණත් සමහර සමාගම් ඇත්තටම ඉතා අසාධාරණ ලෙස ක්‍රියා කරන ආකාරයක් දක්නට පිළිබන්. සමහර පෞද්ගලික ආයතනවල ශුද්ධලාභය ඉතා ඉහළයි. ප්‍රධාන නිලධාරීන්ගේ වැටුප් ඇත්තේ මිලියන ගණන්වලින්. ආනයනික කිරිපිටි මිල මේ ඉහළ දැම්මේ මේ වර්ෂය තුල දෙවැනි වතාවටයි. මීට පෙර ග්‍රෑම් 400ක් රුපියල් 90කින් ඉහළ දැම්මා. කිරිපිටි කිලෝ එකක් රුපියල් 225කින් ඉහළ දමනු ලැබුවා. දැන් අද යලිත් කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා. කිලෝ එකක් වැඩි කර ඇති මුදල රුපියල් 150ක්. ඒ අනුව මේ වර්ෂය තුල පමණක් ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 150කින් මිල ඉහළ ගියා. කිලෝ එකක් රුපියල් 375කින් මිල ඉහළ ගියා. අද වන විට ග්‍රෑම් 400 පැකට් එකක මිල ඒ අනුව රුපියල් 540යි. කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 1345යි. නව මිල ඉහළ යාම් පිළිබඳව කතා කළ කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුව තුන රුපියල් 1195යි අද රුපියල් 150කින් වැඩි වෙනවා ඒ කියන්නේ 1345ක් දක්වා වැඩි වෙනවා ග්‍රෑම් 400 කියන්නේ පොඩි පැකට්ටුව තුන රුපියල් 480යි ඒක රුපියල් 540 දක්වා සංශෝධනය වෙනවා රුපියල් 60කින් වැඩි වෙනවා මේ අද ඉඳලා නව මිලට නිකුත් වෙයි මේ කිරිපිටි මිල තීරණය වෙන්නේ ලෝක වෙළඳපොලේ තියෙන ජාත්‍යන්තර වෙන්දේසියේ මේ වෙන්දේසියේ පෞගිය සති 8 තුලම මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා හැම සතියෙන් සතියට මේ අවස්ථාව මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසන්නේ දේශීය කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 20කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි
ලෝක වෙළඳපොලේ මිලත් එක්ක සාපේක්ෂව ගත්තාම අපිට ලංකාවේ කිරි මිලක් වැඩි වෙන එක බලකන්න බැහැ. මේ දේශීය කිරිපිටි මිලත් අද හොහෙට මේ යන විදිහට වැඩි වෙයි විදිහ. දැන් ඊට සාපේක්ෂව ඇත්තටම වැඩි වෙනවා. ඒක බලකන්න අපිට පුළුවන් කම නැහැ. අපි උත්සාහ කරනවා ගොවියන්ට සාධාරණව මිලක් දීලා පාරිභෝගිකය රැක ගන්න. ඒ හින්දා අපි ජාත්‍යන්තර වෙළඳපොලේට සාපේක්ෂවම මිල වැඩි වෙනමක් අපේක්ෂා කරන්නේ නැහැ. මේ වෙනකොට නම් රුපියල් 20 කින් වගේ වැඩි වීමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 400 පැකට් එකකට නේද? ග්‍රෑම් 400 පැකට්. කිලෝ පැකට් එක. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. කිසිඳු අවස්ථාවක කිරිපිටි ආනයනය තහනම් කරන්නේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ලංකාවේ මිනිස්සු පිටි කිරිත් බොනවා, දියර කිරිත් බොනවා. ඒ හින්දා අපි පිටි තහනම් කරන්න යන්නේ නැහැ. රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පළ කළා. මම දැන් කතා කරලා දැනගත්තු විදිහට එමෙතුම එතෙන්දී අදහස් කරලා තියෙන්නේ ආනනික කිරි පිටි ගැන. මේ දේශීය කිරි ගැන නෙමෙයි කියන එක තමයි මට දැනගන්න ලැබුණේ. භාණ්ඩයක මිල කියන එක සාධක ගණනාවක් මත රඳන කාරණයක්. අපිට විශේෂයෙන්ම අමුද්‍රව්‍ය වල තියෙන මිල ගණන් ගැන බලන්න සිද්ධ වෙනවා. මට කාලයක් කියවන්න බැහැ. නමුත් අපි ඉතාම ඈත කාලිනව යලි කිරි පිටි වල විල වැඩි කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. සෙම දේශීය දියර කිරි අසුරණ පැකට්ටුවකට 5% බද්දක් එක් කර තිබෙනවා. ඒ බද්දත් අවසානයේ ජනතාවගේ සුදු පාට කිරි වීදුරුව කළු පාට කරමින් එකතු වනු ඇති. කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව පිටකොටුව තොග වෙළඳුන් සේම පාරිභෝගිකයන් දක්වන අදහස් දැන්. ඉතිරිතෝ කරනට ඉක්නනවා. එහෙම වෑනේ. මාර්මේ මාෆියා බිස්නස් එකක් යන්නේ. ගාන වැඩි කරලා බඩුන. එනවා එනවා පිටි ඉල්ලනවා පිටි නෑ. ගාන වැඩි කරලත් පිටි නෑ. කොහොම වුණත් පිටි නෑ. උඩ බලන් ඉන්නවා අපි මොනාද වෙන්නේ කියලා අපිවත් දන්නේ අපිට මොනාද වෙන්න යන්නේ කියලා මේ. ඒලට බඩු නෑ. හිග කරලා ආයෙත් වැඩි කරනවා. මේ මගේ වයස 83යි. මම මේ වගේ දුක් විඳන කිසිම කාලයකවත් ගණන් වැඩි වුණත් බඩු නැහැ. මේ අපි මරන්න නැතුව මරන්නද හදන්නේ. මේ රටේ ගෑනු පාලනය කරා. මීට වඩා හොඳට පාලනය කරා. මේක හෙන ගන්න අපරාධයක්. කිරිපිටි මනා මේ විලගෙන නැකටද ප්‍රශ්නේ ඉන්නවට බඩු නම් ඒරියාගේ නැහැ. පොඩ පොඩ දෙනවා. ඉතින් කඩක ලොකු වෙලඳාමට දුන්න ගම යෝගට් පෙට්ටි 10ක් ගත්තත් එක කැසියක් දෙනවා. මිඩිපිටි වෙඩි වුණත් එම බඩු මේ ගන්න මිනිසු. දැන් කාට බොන්න මේ ඔක්කොම පුරුදු වෙලා. කො අංගල දෙනවා. ඔක්කොම දැන් පොලිමි තමයි. සංගවා තිබූ ආහාර සොයා අද පිටකොටුවේ වැටලීම් කිහිපයක් සිදු කළා. ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිල්ධාරීනෝයි. මෙහිදී සංගවාගෙන තිබූ කිරිපිටි විශාල ප්‍රමාණයක් සොයාගෙන ලැබුවා. එම ස්ථානයේදීම අද පවතින මිලට එම කිරිපිටි මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබුණා. मिनी अमार बड़ने මාතා දැන් ඔයගොල්ලෝ හිටියොත් තමයි අපිට දෙන්නේ මාතා මේ තියෙන බඩු ඔර කිවරා දැන් කම්බුණා මාතා ඔයගොල්ලන් තමයි අපිට පිනක් කරේ මාතා ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන් තමයි අපිට පිනක් කරේ ඇත්ත බොහොම ස්තුතියා අද දිනේ පිටකොටුව තොග වෙළඳ සහ සිල්ලර වෙළඳසල් පරීක්ෂා කරා සහල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් එෙහිදී හිඟයකින්තරව භාණ්ඩ ඇතිවවට අනාවරණය වුණා ඒ වගේම කිරිපිටි සහ පාන් පිටි තිරුඟු පිටි වෙළඳසල් දෙක තබාගෙන නොසිටින බවට පැමිණිලි එම අවස්ථාවේ ලැබුණු නිසා මැදිහත් වෙලා එම පාරිභෝගික ජනතාවට එම භාණ්ඩ බෙදා හැරීමට කටයුතු සැලැස්සුවා ඉදිරියේදීත් සභාපතිතුමාගේ උපදෙස් පරිදි මෙම හතර සහ පසන අරස්වේදී වල විමර්ශන කටයුතු वर्ग කාල විසිකරන අඹ ඇටයේ පවා පැලවුණු පොළවක ගොවි ජනතාව අද හඬා වැටෙමින් සිටිනවා විපක්ෂයේ පන්දම් අරගෙන පන්දම් පාලියේ යෙදෙනවා
ඉහළයන් බඩු මිල දැන් වේවිකාවේ කවියක් බවට පත් වෙලා අදත් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ඇහුවම මහා දවල් තරු පෙරෙන්ට වුණා මෙසේ ඉතා ඉහළ මිල ගණන් වලට එළවලු අලෙවි කරන්ට සිද්ධ වෙලා තියෙන්නේ අස්වැන්න අඩුවීම නිසායි පොහොර හිඟියත් එක්ක අපේ එළවලු සහ පළතුරු අස්වැන්න අදවන විට බිඳ වැටමින් පවතිනවා එළවලු සහ පළතුරු සමබල ආහාර වේලක ප්‍රධානතම සාධකයයි එදා එළවලු 3ක් 4ක් තිබුණු බත් වේලක අද ඇත්තේ එක් එළවලුවක් හෝ දෙකක් පමණයි කඩෙන් ගන්න සමහර බත් පැකට් වලට ඇත්තටම එළවලු දාලා නැහැ පෙන්නලා විතරයි තියෙන්නේ ඒ තරමටම එළවලු මිල ඉහළ යමින් පවතිනවා බඩුවල මිලක් අඩුව නැහැ වට කඩුව තිබා ඒකත් දැන් මිල ගියා අව ඉදිරියට මේ මිලම පවතී තව මාස දෙකක් යන මේ ප්‍රශ්න විසඳෙන්න නම් ගොවීන්ට පොහොර දෙන්න ඕනේ පොහොර දෙන්න නැතුව ප්‍රශ්න විසඳෙන්නේ නැහැ දැනට මඤ්ඤක පමණයි අඩුව තියෙන්නේ දැනට ආදී ජනවාරි පළවෙනිදා මඤ්ඤක තමයි තම්බල කන්න වෙන්නේ අනිත් කිසි එළවලුක් ගණන් අඩු නැහැ හැම එකම මිල වැඩි මිලදී ගන්න පාරිභෝගික අඩුයි මිනිස්සුන්ට බඩු ආවට සල්ලි නැහැ බඩු මිලදී ගන්න එකයි වෙලා තියෙන්නේ මෙතන කිසුන්ට ඉවසන්න බැරි මිල ගණන් තියෙන්නේ පාර්ලිමේන්තු එකේ 50 දෙනෙකුයි මිනිස්ටර්ලා 10 දෙනෙකුයි තියෙනවා මේ රටට තිර මිනිසුන්ට පඩි දණ්ඩයි පාර්ලිමේන්තු එක මේන්ටේන් කරන එකට කෝටි ගණන් යනවා දවසකට ඒව වෙලකුවා නම් නැති බැරි මිනිසුන්ට සලකන්න පුළුවන්. අඩු මිල මාත්තා කියලා දැන ගන්න පුළුවන් මිල ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ආම් පිටි ගෑස් දැන් හිතන්නේ ඩීසල් යනවලු ඕරට් එක නෑ මොනවත් නෑ. කොරෝනා කියලා ඉවරලා බඩු මිල යනවා. ඉතින් අයින්සෙ දුප්පත් ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? ජනතාවගේ පඩියක් කිසිම දෙයක් වැඩි වෙන්නේ නෑ. ඒ වුණාට බඩු මිල අහස උසර නැගගෙන යනවා. ගසා කන එක තමයි හැම තැනම වෙන්නේ. අනිත් එක බඩුවක් ගන්න ගියාම ඔක්කොම කොවිඩ් ප්‍රශ්නේ බඩු නෑ කියනවා. තියෙන බඩුත් විකුණන්නේ ගිනි ගලන් වලට. සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මිල දී ගන්න ජාත්‍යන්තරයට ගෙවා ගන්න සල්ලි නැති නිසා මේ රටේ මේවා අධික ලෙස ගණන් ගල මේ ඊයේ පෙරේදා වෙනකොට තීනි ඇටේ ඉඳලා මේ තියෙන සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා කඩේකින් ප්ලේන්ටියක් බොනවා නම් ඒ තේකේ වියදම මේව පවාද සීඝ්‍ර ලෙස ඉහළ දාන්න අද ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා සමගි ජන බලවේගයේ ඉහළ යන භාණ්ඩ සහ ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කරනවා ඒ පන්දමුත් රැගෙනයි කෑම ටික ගෙන්න ගන්නවත් රටේ ඩොලර් නේ ඕන කරන ආහාර පාන ටික ගෙන්න ගන්න විදියක් නේ ආපන ශාලා කරගන්න විදියක් නේ ගෑස් නේ හැබැයි මේ අයට පෞද්ගලික ජෙට් යානා වලින් වන්දනාවේ යන්න පුළුවන්කම තියෙනවා කියනවා දැන් ඩොලර් සංචිත වැඩි වුණා කියලා හැබැයි වැඩි වෙච්ච විදිය කියන්නේ නැහැ කියලා අපි අහනවා මේ ජෙට් එකේද මේ සල්ලියාවේ කියලා ජනතාවට කන්න බොන්න විදියක් නැතුව ඉන්නකොට ඉදා වේලා හම්බ කරගන්න විදියක් නැතුව ඉන්නකොට ජනතාවට ඕන කරන දේවල් ගෙන්න ගන්න ඩොලර් නැතුව ඉන්නකොට කිරිපිටි සීනි ටික නැති වෙනකොට ප්‍රයිවට් ජෙට් වලින් යන කාගේ සල්ලි වලින්ද ගියේ ඒ වගේම කවුදේව නිකන්දන යාළුවෝ ඒ යාළුවන්ට සල්ලි හම්බුනේ කොහමද කියලා ජනතාවට හෙලි කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා ඕහෙල දියෝ ඕහෙල දියෝ ඕහෙල දියෝ දෙල්මිනස්ස කඩි වේදමේ බලවේගේ සජින් ගමේ බලවේගේ දිනපතා ඉහළ යන බහණ්ඩ මිල ගැන දැන් ජනතාව කවිත් කියන්න පටන් අරන්. ඉවත් වෙන්න බෑ බඩු මිල වැඩි වෙනවා. ගෑසුත් ගණන් ලිංගල් තුන හිමි වෙනවා. දරුවන් අඬයි කිරි පිටි ටික ඉල්ලනවා. දුප්පත් ජනයා කබලෙන් ලිපටම යනවා ලබන පස්වනදා සිට බස් ගාස්තු 17%කින් ඉහළ යනවා පෞද්ගලික බස් රථ සඳහා නව ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් හෙට සිට ක්‍රියාත්මකයි ඒ කියන්නේ ඒ බස් රථ වලට කොන්දොස්තරල අවශ්‍ය වන්නේ නැහැ අපේ රටේ පෞද්ගලික බස් රථ සේවයේ පමණක් කොන්දොස්තරල 20,000ක් පමණ සේවය කරනවා ඔවුන්ගෙන් යැපෙන සංඛ්‍යාව දල වශයෙන් ලක්ෂයක් නව ඉලෙක්ට්‍රොනික කාඩ් පත නිසා රැකියා නැතිවීමේ අවධානමකට මුහුණ දෙන කොන්දොස්තරලා ගැනයි මේ කතාව
ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් බස් රථ ගාස්තුට ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කළා. ඒ අනුව ලංගම හා පෞද්ගලික ආවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමටයි පියවරගෙන ඇත්තේ. එළමෙන පස්වනදා සිට මෙය ක්‍රියාත්මකයි. මෙලෙස බස් ගාස්තු ඉහළ දැමුවද මගින් රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවයට පමණයි. ඉහළ ගිය බස් ගාස්තු ගැන ජනතාව මෙලෙස අදහස් පළ කළා. ඔව් හැමදේම වැඩි වෙන අතර මේ බස් ගාස්තු වැඩි වෙනවා කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ සැහැන් අසරණ වෙනවනේ. ඇත්තටම සැපයි තමයි කියන්න තියෙන්නේ. වැඩිහු බස් ගාස්තු ගැන බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් පළ කළේ මෙවන් අදහස. ඔය දෙනක නැකුව වත් ගුවන් ඉතින් වැඩි වෙලා කියනකොට වැඩක් නැහැ ඉතින් ඕන කරන්නේ සංගම් නම් වැඩි කරනවා ඒ වගේ උනාට සංගම් තිබ්බට ඉතින් වැඩක් තියෙනවා ඒගොල්ලෝ කොන්දොස්තරවල වෙන කවුද කතා බහ කරන්නේ අපි කියන්නේ බස් වේදිකා වැඩි කරන්න ඕනේ නෑ ඩීසල් අඩු කරන්නකෝ ඩීසල් මොකද කොහම ගුවත් වැඩක් වෙන්නේ ඔක ඩීසල් කවදත් අඩු වෙනව එකක් නෙමෙයි වෙන්නේ බස් ගාතු වැඩි වෙන වැඩි වෙන කර්මාන්ත වැඩි වෙන තමයි පේන්නේ නැද මේ වෙනකව පිටණීමක් මේ ඉන්න දෙනකන් නැතුව යයි ඉන්න දෙනකන් නැතුව ගියා දැන් මේක ගන්නට යන්න බරුව මිනිසුන්ට අමාරුකම් වෙලා තියෙද්දි තව ඊට වැඩි වෙනකොට එයිද මිනිසු මේ අතර කොන්දොස්තරවරයෙක් නැතිව බස් ධාවනය කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. මෙම ක්‍රමවේදය හෙට දින සිට ක්‍රියාත්මක කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. මේ ක්‍රමවේදය තුළ කිසිසේත්ම කොන්දොස්තරවරුන්ගේ රැකියාව අහිමි වෙන්නේ නැහැ. මොකද මෝටර රථ ආඥාපාල පිළිතුරු කරන්න තියෙන්නේ ඕනනම් පුළුවන් කොන්දොස්තර මාතෙක් ගෙනියන්න නැමැති වෙන්න. නමුත් එකම දේ තියෙන්නේ කොන්දොස්තරවරුන්ට මුදල් පරිහරණය කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. මට ඒක ජනතාව අපේක්ෂා කරන දෙයක්. කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක වුවහොත් කොන්දොස්තරවරුන් 20000කට පමණ රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බවට විවිධ පාර්ශව චෝදනා කරනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ මෙම තීරණයට විරෝධය පළ කරමින් ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බවයි. මේ පෞද්ගලික කොන්දොස්තරවරයාගේ රැකියාව අහිමි කිරීමෙන් මේ පිරිස හිඟමනයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ක්‍රියාවලියට කිසිසේත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ඉඩ දෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය දියත් කරන්නට කවුරු හෝ උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ප්‍රධාන බස් නැවතුම් පළවල් වල අපි කොන්දොස්තරවරුන් ඒකරාශී කරගෙන දැඩි විරෝධතාවයක් ප්‍රකාශ කරන්නට උද්ඝෝෂණයක් සිදු කරන්නට අපි කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. බස් රථවල ගමන් කිරීමේදී ඉලෙක්ට්‍රොනික කාඩ් පත මගින් මුදල් ගෙවීමේ නියම ව්‍යාපෘතිය ලබන ජනවාරි මාසයේදී අධිවේගී මාර්ගවල ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාල් මිරින්දා මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මේ හරහා කොන්දොස්තරවරුන්ගේ රැකියා අහිමිවීමක් සිදුවන්නේ නැති බවයි. නමුත් රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ කොන්දොස්තරවරයා හා රියදුරා අනිවාර්යෙන් බස් රථයක සිටිය යුතුයි යන නීතිය ඉතා පැරණි බවයි. ලෝකයේ බොහෝ රටවල බස් රථවලට කොන්දොස්තරවරුන් නැති බවද ඔහු පවසනවා. මගින් ප්‍රවාහනය කිරීමේ පන්නර සඳහන් වෙනවා. මගින් ප්‍රවාහනය කරන බස් රථයක අනිවාර්යයෙන්ම රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා කියන දෙදෙනා සිටිය යුතුයි කියන එක සඳහන් වෙනවා නීතියේ. මෙන්න මේක තමයි අපි සංශෝධනය කරන්න හදන්නේ. ඒකට ඒකදී අපි කරන්න හදන්නේ අනිවාර්ය කරලා තියෙන එක නැති කරලා. කොන්දොස්තර මහත්මය අවශ්‍ය නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ. අවශ්‍ය නම් ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් නොඉන්නත් පුළුවන්. මේකේ ප්‍රධාන වශයෙන්ම ඒ සංගම් වලින් ඉල්ලීම කරන්න එකට අපි අවස්ථාව දෙනවා. ලෝකයේ බොහෝමයක් රටවල දැන් කොන්දොස්තරවරු භාවිත කරන්නේ නැහැ. මේක පරණ නීතියක්. අපි කියන්නේ නැහැ කොන්දොස්තරවරු අවශ්‍ය නැහැ කියලා. බස් හිමියාට අවස්ථාව දෙනවා ඒක තීන්දුව කරන්න. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉතුරු සල්ලි මගියට ලැබෙන්නේ නැහැ කියන චෝදන. විද්‍යුත් කාඩ් පත හඳුන්වලා දුන්නාම ඒක ටච් කාඩ් එකක්. එතකොට ඒකට අවශ්‍ය වෙන්නේ ටිකට් මැෂින් එක පමණයි. ඒක ටච් කරපුවාම નિયમિત දුරට අවශ්‍ය ගාස්තුව පමණක් සතේට ඒ මගියාගෙන් අය කරනවා. එතකොට ඒ මුදල සතේටම බස් හිමියාගේ ගිණුමටත් බැර වෙනවා. එතකොට මේ සඳහා ඇත්ත වශයෙන් කොන්දොස්තරවරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉදිරියට ගෙන ඒම සඳහා තමයි මේ සංශෝධනයත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සපකස් කන්ද පිරිපහදුව යලි වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ජනවාරි 3 වනදා සිට ජනවාරි 30 වනදා දක්වායි. බොරතෙල් මිලදී ගැනීමට අවශ්‍ය විනිමය හිඟකම මෙසේ යලි සපකස් කන්ද වසා දැමීමට හේතු වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ නිවේදනය සඳහන්. සපකස් කන්ද වසා තබන කාලය තුළ රුපියල් කෝටි 10ක් නිකරුණේ සේවක වැටුප් ගෙවීමට සිදුවන බවද වාර්තා වනවා. එසේම මේවන විට හදිසි මිලදී ගැනීම සඳහා පමණක් ඩොලර් මිලියන 8කට වැඩියෙන් නිකරුණේ නැව් ගාස්තුද ගෙවා ඇති බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. සපුගස් කන්ද අපේ රටේ බොරතෙල් පිරිපහදු කරන ප්‍රධානම ස්ථානයයි. සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් 30%ක් සම්පූර්ණ කරනුවේ සපුගස් කන්දෙනුයි.
භූමිතෙල් සහ දැවිතෙල් අවශ්‍යතාවෙන් 100%ක්ම සම්පූර්ණ කරනුයේද සපුගස්කන්ධ පිරිපහදුව මගිනුයි. බලශක්ති අමාත්‍යාංශය අද නිවේදනය කළේ ජනවාරි 3වනදා සිට 31වනදා දක්වා සපුගස්කන්ධ පිරිපහදුව යලි වසා දමන බවයි. දැනට රටේ ඇති විනිමය අර්බුදය නිසා බොරතෙල් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එසේම ණය පදනමින් හෝ බොරතෙල් මිලදී ගැනීමට අද හැකියාව නැති බවද නිවේදනයේ සඳහන්. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමවල පහළට වැටී තිබීමයි. කෙසේ නමුත් ජනවාරි 26 වනදා සිට යලි බොරතෙල් සැපයීමට සිංගප්පූරු සමාගම ක්‍රියා කරනු ඇතයිද බලශක්ති අමාත්‍යාංශ කාර්යාල නිවේදනයේ සඳහන්. මේ ආකාරයට පිරිපහදුව යලි වසා දැමූ විට රුපියල් කෝටි 10ක පමණ නිකරුණේ සේවක වැටුප් ගෙවීමට සිදුවන බව විවිධ පාර්ශව පෙන්වා දෙනවා. මේ අවුරුද්දේ ජූනි මාසේ කොන්සියෝ කියන නයිජීරියන් සමාගමකට මාස 8කට අඛණ්ඩ බොරතෙල් කොන්ත්‍රාත්තු දුන්නු. මේ සමාගම එක තෙල් කඳුලක්වත් තෙල් සංස්ථාර තෙල් සපයලා නැහැ. දීර්ඝකාලීන ඉල්ලුම්කරුව සැපියුම්කරුව සිටිද්දී ඔවුන්ට නොදී මේ සමාගමකට දුන්නු. ඒකින්ද හදිසි මිලදී ගැනීම වලට ගියා නැව් දෙකක් ගෙන්න ගන්න පුළුවන් වුණා. මේ නැව් දෙකට විතරක් අප ඩොලර් මිලියන 8කට වඩා ගෙවලා තියෙනවා. ඒක නිසා වැහපු නිසා වෙන පාඩුව මොකක්ද? දින 20 ගාණක් කියන්නේ සේවකයන්ට කෝටි 10ක් ඉක්මවන්න මාසෙක පඩි ගෙවන්න වෙනවා. දිනකට කෝටි 10ක් ඉක්මවනවා වැඩිපුර ගෙවන මුදල් පිරිපහදු තෙල් ගේන්න. ඇමතිතුමා මොන කතන්දර කිව්වත් පෝලිං යුගය වැඩි වෙනවා. බොරතෙල් අවශ්‍යතාවය අනු පැයකින් හෝ දෙකකින් නැතිවන්නක් නෙවෙයි. අපේ රටට මාසයකට මාස දෙකකට අවුරුද්දකට කොපමණ බොරතෙල් අවශ්‍යද යන්න ගණනය කරගන්න බැරි පුංචි අතදරුවන් ඇමතිවරු වන්නට විදිහක් නැහැ. සිල්ලර බඩු අලෙවිසල් හිමියෙකු පවා තම වෙළඳ සැලේ ඇති භාණ්ඩවල අවශ්‍යතාවය දන්නවා. ඩොලර් හිඟයට මුවා වෙලා මේ විදිහට සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීම තුල ඇත්තේ වෙනත් විශාල පෞද්ගලික ආර්ථික වාසියක්ද? පිරිපහදු කළ ඉන්ධන ගෙන්වන විට සෑම බැරලයකටම වැඩිපුර ඩොලර් 15ක් ගෙවන්න වෙනවා. ඒ වගේමයි හදිසි මිලදී ගැනීම වලදී ඉහළ නැව් ගාස්තු ගෙවන්න වෙනවා. හදිසියේ ගන්න පිරිපහදු ඉන්ධන වලටත් එසේ වැඩිපුර ගෙවන්න වෙනවා. ඩොලර් හිඟනම් ණයටවත් ඉන්ධන දෙන්නේ නැත්නම් එහෙම වැඩිපුර ගෙවන්න වෙන එක හරිම විශ්මයජනකයි. ඒ වගේම ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99ක් සමාගමක් හදලා ඉන්දියාවට විකුණන්න යාම පිළිබඳව අද අදහස් පළ වුණා. දැන් උදේ ගමන් පිළ ඇමතිවරයා දැන් සූදානම් වෙනවා මෙන්න මේ 90කම අපරාධයක් බවට පත් කරගන්න. අපිට තිබුණේ කොළොන්නාව නිමා සංකීර්ණය තුළ සිද්ධ වෙන අපරාධය එහෙම නැත්නම් 90කම විතරයි. දැන් ඊට සමාන 90කමක් චයින බේ තෙල් ටැංකි ටිකටත් කරන්න හදනවා. එතනත් ගබඩා සංකීර්ණයක්. මිලට ගත්ත එක සුද්දන්ගෙන් සුද්දන්ට අයිති වෙලා තිබිලා සුද්දන්ට සල්ලි ගෙවලා ඒක මිලට අරගෙන තියෙනවා. ඒක අයිතිය කණජ තෙල් නීති සංස්ථාවට. ඒතර මෙන්න මේ තත්ත්වයක් තුළ තියෙන කණජ තෙල් නීති සංස්ථාව සතු දීපලක් විදියට තියෙන චයින බේ වරායට සංකීර්ණයට අර CPSTL එක විදියටම කරපු 90කම අපරාධයක් විදියට නැවත මේක ලබා දෙන්න හදනවා IOC සමාගමට. මේ අතර ඉන්ධන මිල ඉහළ ගියත් විදුලි බිල ඉහළ දාන්නේ නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. විදුලි බල අමාත්‍යාංශය අපිට විශාල ගැටලුවක් තියෙනවා ගල්ලංගුරු මිලේට ගන්න, තෙල් මිලේට ගන්න, කන්ටේනර් ගාස්තු වෙනොත් අපි හැමදාම ඒක ගන්න. දැන් අපේ ගල්ලංගුරු බලාගාරයට අවශ්‍ය ගල්ලංගුරු අපි අරගෙන ගෙනලා තියෙනවා. ඒකම අද අපි තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කරා. අපේ තාප බලාගාරවලට තෙල් පිළිබඳව ඒකත් අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ හින්දා තමයි අවම තත්ත්වයෙන් අපි විදුලිය පාවිච්චි කරන්න කිසිම තද බල විදුලි කැපීමක් නැතුව. විදුලි බිල සංශෝධනයක් වෙන්නේ නැහැ. අපි පරණ කාන්ටම දෙනවා. වැඩි වෙනව නම් වැඩි වෙන්න එපා. එහෙම වැඩි වෙන්නේ නැහැ. රට පුරා මේ වන විටත් පවතින්නේ බරපතල ගෑස් හිඟයක්. ඇත්තටම මේ ගෑස් හිඟයට හේතුව ගෑස් නැතිකමද? සිලින්ඩර් නැතිකමද? දිනකට වෙළඳපොළට එක් ගෑස් සමාගමක් නිකුත් කරන ගෑස් සිලින්ඩර් ප්‍රමාණය 20,000කට පමණ සීමා වෙලා. අදත් ගෑස් ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා. පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි ගෑස් කඩිනමින් ලබා දීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන බවයි ගෑස් සමාගම් පවසන්නේ.
රටපුරාම එවන විට බරපතල ගෑස් සිඟයක් පවතිනවා. ඇත්තටම මේ ගෑස් සිඟයට හේතුව ගෑස් නැතිකමද. මීට පෙර දිනකට ගෑස් පිරවූ සිලින්ඩර 80,000කට වැඩි ප්‍රමාණයක් සමාගම් දෙකම නිකුත් කර තිබෙනවා. නමුත් මේ දිනවල දිනකට වෙළඳපළට නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය 15,000කට සීමා වෙලා. ගෑස් පුරවන්න තවත් සිලින්ඩර 60,000ක් පමණ හිඟ බවයි වාර්තා වන්නේ. ලාව් සමාගම මීට පෙර ගෑස් පිරවූ සිලින්ඩර 40,000ක් පමණ දිනකට වෙළඳපළට නිකුත් කළා. නමුත් මේ වන විට නිකුත් කරන්නේ සිලින්ඩර 15,000යි. අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව ලාව් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා සියතට ප්‍රකාශ කළා. කාර්යභාර කටයුතු අධිකාරියත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ උසාවි නියෝගය නිසා අපිට යම් යම් LP ගෑස් පිරවීමේ උපදෙස් ලැබලා දුන්නා. ඉතින් එතෙන්දී අපි උපරිම ආරක්ෂාව වැඩි කිරීම සඳහා ඒ ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරන නිසා දැන් ගෑස් පිරවීමේ වේගය යම් මට්ටමකට අඩු වෙලා තියෙනවා. අපි දැනටත් දවසකට සිලින්ඩර 10,000ක් 15,000ක් අතර ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරනවා. අපි ඉච්චර එක සිලින්ඩර 40,000ක් විතර වෙළඳපොළට ඉදිරිපත් කරපු එක දැන් විශේෂයෙන්ම අලුත් ආවරණයක් ඒ වගේම වැල් වල ගුණාත්මක භාවය වැඩි කිරීමට බොහොම කටයුතු කරන නිසා අපිට මේ ප්‍රමාදය ඇති වෙලා තියෙනවා. අපි ඉත විශ්වාස කරනවා ඉදිරි මාසය කමාර ඇතුළත මේක වේගවත් කරලා වෙළඳපොළට ඇති තරම් ගෑස් නිකුත් කරන්න හැකි වෙයි කියලා. මේ අතර ලිට්‍රෝ සමාගම පවසන්නේ ගෑස් පිරවීමේ කටයුතු ප්‍රමාද වන නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි වෙළඳපළට ගෑස් නිකුත් කිරීමට නොහැකි බවයි. ඉදිරි දින කිහිපය ඇතුළත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර තම දෛනික පිරවීම් සහ බෙදාහැරීම් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි ලිට්‍රෝ ගෑස් ලබා දිය හැකි බව එම සමාගම නිවෙස්වල ඇති සිලින්ඩර ලබා ගැනීමට අධිකරණය කළ නියෝගයත් සමග ලාබ් සමාගම පාරිභෝගිකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ භාවිත කරන ලද අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කරන ලද ලාබ් සිලින්ඩර නැවත ලාබ් අලෙවි නියෝජිතයන් වෙත ලබා දිය හැකි බවයි. එසේම නැවත බාර දෙනු ලබන ගෑස් සිලින්ඩරය වෙනුවෙන් මුදල් ලබා දීමක්ද සිදු කරන බව එම සමාගම පවසනවා. අදත් පාරිභෝගික ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල රැඳී සිටියා. තංගල ප්‍රදේශයෙන් අදත් ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. ගාල්ල පෝද්දල ප්‍රදේශයට ලිට්‍රෝ ගෑස් ලොරි රථයක් පැමිණීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ගෑස් ලබා ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන් පාලනය කිරීමට පෝද්දල පොලිස් නිලධාරීන්ද යොදවා තිබුණා. මේ අතර ගෑස් හිඟය නිසා ජනතාව භූමිතෙල් ලිප්වලට අනුවර්තනය වෙමින් සිටිනවා. භූමිතෙල් ලබා ගැනීමටද ජනතාව අදත් දිගු පෝලිම්වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. නැහැ කොලන්ට ගෑසුත් තියෙනවා තරක් තියෙනවා අපි ඡන්ද දීලා දුක් විඳිනවා මෙතන දැන් සැපද කියලා තමයි ආන්න තියෙන්නේ. නිසි කලට රසායනික පොහොර යෙදුවා නම් මෙවන විට ගොයම් ගසක උස අඩි 1මාරක්වත් විය යුතු බව ගොවීන් පවසනවා. එහෙත් අද වන විට ගොයම් ගසක් වැඩි යැත්තේ අඟල් 4ක් 5ක් පමණ කුඩාවටයි. කන කරද උකසට තබා කුඹුරක අවධානමගත් ගොවි පවුල් අද හඬා වැටෙනවා. අදත් රටපුරා ගොවි ජනතාවගේ දුක් අඳුනාවයි මේ. රට තුල පවතින පොහොර අර්බුදයේ හමුවේ ගොවීන් මේ වන විට කබලින් ලිපට වැටි අවසන්. හිසේ අමාරුවට කොට්ටි මාරු කරනවා වගේ බලතහරින් ගත් අනුවන තීරණ නිසා අද අසරණ ජනතාව පීඩාවට පත් වෙලා.
කාබනික දියර පොහොර යෙදීමත් සමග වගාවන් විනාශ වී යන බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ වන විට සරුවට වැඩුණු ගොයම් ගසක් අඩියක් එකහමාරක් පමණ විය යුතුවත් කාබනික පොහොර නිසා අඟල් 4ක් 5ක් පමණ ප්‍රමාණයක් වැඩි තිබෙන අයුරු දැක ගැනීමට ලැබෙන බව ගොවීන් පවසනවා. මේ වැඩි මිලට පොහොර දෙනවලු රුපියල් 14000යි 15000යි. එහෙම ගොවිතැන් කරලා මේ වගේ රත්තරම් පැහැිනවද නැහැනේ. කුලිකර්ම ඇමති කෙනෙක් ඉන්නවා ඒකක් මොනවට පත් කරවත් දන්නේ නැහැ. ඌ ඇවිල්ලා කුඹුරක් ගැන කිසි දෙයක් දන්නේ නැති එකයි. ඒ වගේම තමයි අපේ පොළොන්නරුවේ ඉන්න මන්ත්‍රීවරු රොසාන් මහත්තයලාට අපි බහැල වැඩ කරේ අපි පොහොට්ටුවට වැඩ කරපු මිනිස්සු. ඒ කරලා රොසාන් මහත්තයා නිකමට ඔය ගැන කතා කරේ නැහැ. කවුද නිපුණ ඇමතිතුමා කතා කරේ නැහැ. අතුකෝරල ඇමතිතුමා කතා කරේ නැහැ. නිකමට හැරි අපි ඡන්දවත් දුන්නේ නැති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් වචනයක් හරි කතා කරා. අපිට මේ ගොවිතැනට පොහොර ටික ලබා දෙන්න. තව මාසයක් දෙකක් කරනකොට මිනිසුන්ගේ හිඟා කණ්ඩ වෙන්නේ. ලැබෙන කන්න වෙනකොට ගොවිජොන්ට වහා තමයි කණ්ඩ වෙන්නේ. පොහොර ඇටයක්වත් මොකවත් නැහැ. ඒකවත් මොනවා හරි කරලා විජහාට මේ ගොවි මහත්තුන්ට මේ යූරියා ටික ලබා දුන්නොත් ගොවිජොන්ට මේ කුඹුරු ටික ඉදිරි කාල සීමාවලදී ගොඩ ගන්න පුළුවන් නැත්නම් කිසිම හේතුවකින් මේ ගොවියන්ට මේ කුඹුරු වලින් ආදායමක් ගන්න බැහැ. මෙන්න මාසයක් වෙන ගොයන් 135 මේ පොහොර නැති හින්දා මේ වගේ තත්තර පත්තර තියෙනවා. ඒකින්ද මේ පොහොර ටික ලබා දෙන්න තමයි කියන්නේ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ යටතේ ගොවිතැන් කරන ලංකාපුර කෑගලු ගොවි සංවිධානයට අයත් ගොවීන්ට පොහොර බෙදා දීම ඊයේ සිදු කෙරුණා. අකමැත්තෙන්වත් පොහොර ගෙන යාමටයි ගොවීන්ට සිදු වුණේ. පෙච්ච දෙයට මොනවා කියන්නේද? අපි ඡන්ද දුන්නේ අපි මේවා මේ විදිය බලාපොරොත්තු නෙවෙයි. අපිට නිකන් දෙනවා. නිකනුත් නෑ සල්ලි වලටත් නෑ. මහින්දානන්ද මහත්තයා ඔය ඔෆිස් එකේ ඉඳලා කතා කරාට හරියන්නේ නෑ. එන්නෝ නෑ මේ වෙල් වලට. මොලේ ගහන්න වේදනාවට හතුර නෙවෙයිනේ. රජයේ සල්ලි බව දන්නවා. හැබැයි ප්‍රමිතියට යුතුව පොහොර දුන්නා අපි සතුටෙන් ගහනවා. මිනිස්සු ඇත්ත වශයෙන්ම ගහන්නේ නැත්තේ සතුටින් නෙවෙයි. කරන්න දෙයක් නැතිකමට. ගහ ටිකක් දුන්නත් බොනවා මිනිස්සු. මේ අතර පොහොර නිසා තමන්ට සිදු වූ අසාධාරණයට රජෙන් වන්දි ලබා දිය යුතු බවටයි අනුරාධපුර රළපනාව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. අපි ඉවරයි. ගහන්න දෙයක් නැහැ. අපිත් ඉවරයි. ජනාධිපතිත් ඉවරයි. ඔළුව හුස්සන්න හම්බෙන්නේ නැහැ. මේ ආත්මේ කියලාකම්. අපි ඡන්ද දෙන්නෙත් නැහැ. එහෙමයි අපි. මේ හිතේ අමාරුවෙන් කතා කරන්නේ. තේරන බුද්ධියක් තියෙන එක ඉන්නවනම් අපිට සලකයි නැත්තම් නන්නත් තරයි ගොවිව. රජයෙන් ඉල්ලන්නේ අපි ඉල්ලන්නේ දෙන්නේ මුණ්ඩ කියන්න දෙන්නේ මේ මෙවට වන්දි කීපේ කියලා තමයි. බලන්න අපේ කන කර මේ සියලු දේවල් බැංකුව වලට තියලා උකසට තියලා තමයි අපි අද මේ කුඹුරු කරුවේ. ඒ නිසා දැන් අපිට සාධාරණයක් වන්දියක් දෙන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. මුදල් බැඳ මාස ගණනාවක් ගතව ඇතත් තවම තම වගාවන්ට පොහොර ලබා දී නැතයි පවසමින් රිදී මාලියද ගොවීන් අද විරෝධතාවයක නිරත වුණා. ජනාධිපතිතුමනි මේ හැම ජනතාවගේම ඔබතුමා ඡන්දේ ඉල්ලා ගත්ත පොහොර නොමිලේ දෙනවා කියලා. අපිට නොමිලේ එපා. අපේ රත්තරන් බඩුකක් තියලා අපේ දරුවන්ගේ ජීවිත ගොඩ ගන්න අපි ගොවිතැන් කරා. පොහොර 6500 දෙනවා කියලා පොහොර මුටියක් දෙනවා කියලා සල්ලි බැඳා. ඒත් අපිට දැන් පොහොරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දුන්නේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම නිසා බව සෞඛ්‍ය මාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එම කාර්ය මණ්ඩලය තම රාජකාරී මගහැර සිටියේ නම් කිසිදු ජාත්‍යන්තරික සංවිධානයක් මෙරටට සහය දක්වන්නේ නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. සෞඛ්‍ය හා රැකවරණ සේවකීන්ගේ ජාත්‍යන්තර වසර නිමිත්තෙන් විශේෂ සමුරු කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කිරීම නිමිත්තෙන් අද පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජගත වී සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා ප්‍රකාශ කළා. ඔබතුමා සඳහන් කරන ආකාරයට නිශ්චිතවම දෛනික වාර්තා රෝගීන් සංඛ්‍යාව වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජගතව සිටින්න පුළුවන් නේද? සුළු ප්‍රමාණයක් දැනට ඉන්නවා. ඒක මම පිළිගන්නවා. මොකද සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ රහිතව මේ රෝගේ වැළඳිලා ඉන්න අය ඉන්න පුළුවන්. ඒක අපි හොයාගන්නම බෑ. ඒ කියන්නේ රෝග ලක්ෂණයක් නැති කෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යවන්නේ වෙන හේතුවක් මත. ඒ කියන්නේ රෝහලකට වෙන පරීක්ෂණයක් සඳහා යනවා නම් හෝ ගුවන් ගමනක් සඳහා වැනි ක්‍රියාවලියකට පරීක්ෂණයට ලක් කළොත් මිසක් ඒ අයව අපිට පරීක්ෂාවට ලක්වන්නේ නැහැ. ආශ්‍රිතයෙක් හැටියට හඳුනාගත්තොත් සමහර වෙලාවල් වලට ඒක ඒ අවස්ථාවලදී එයාගේ පරීක්ෂණයක් කරලා හොයාගන්න පුළුවන්. නමුත් එසේ නොවන අවස්ථාවලදී ඉන්න ඉඩකඩ තියෙන බව අපි දන්නවා. ඒ නිසාම තමයි අපි හැම වෙලේම කියන්නේ අපි ඉදිරියේ ඉන්න සියලු දෙනාම සමහර විට කොවිඩ් රෝගියෙක් වෙන්න පුළුවන් කියන උපකල්පනයේ හිතේ තියාගෙන සෑම විටම සෞඛ්‍ය පුරුදු වලින් ආරක්ෂා වීම වැදගත් වෙනවා.
අපි හිතාගෙන ඉන්නවා රෝගීන් අඩු වෙනවා කියලා නමුත් සැබෑ රෝගීන් සංඛ්‍යාව වැඩි වුණොත් පාලනය කිරීමට නොහැකි වන්නට ඉඩ තියෙනවා පෞද්ගලික ජෙට් යානා වලින් සංචාරය කිරීම වෙනුවට මෙරට දරුපරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා සක්වල නියමු ව්‍යාපෘති ආරම්භමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරුපරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියම ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. සක්වල ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතියේදී රුපියල් 876,150ක් වටිනා සුහුරු පන්ති කාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තනමල් විල බෝදාගම මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. කෝවිඩ් සමයේ අපේ රටේ අධ්‍යාපනයේ කටුක යථාර්ථය ඉස්මතු වුණා. අපේ රටේ පාසල් දරුවන්ගේ 50%කට අධ්‍යාපන ප්‍රවේශය ශූන්‍ය වුණා. දූ දරුවන්ට සිද්ධ වුණා ගස්වල නගින්න, පර්වත තරණය කරන්න සිද්ධ වුණා, වහලවල් උඩට නගින්න සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම අපේ රටට නව තොරතුරු යුගයක් තුල ඩිජිටල් විප්ලවයක් අවශ්‍යයි. ඒ සඳහා දැක්මක් අවශ්‍යයි. කටින් බතල හිටවන වැඩපිළිවෙලක් නොව මහපොළොවේ යථාර්ථවාදීව ක්‍රියාත්මක වෙන වැඩසටහනක දැඩි අවශ්‍යතාවය තිබෙනවා. මගෙන් යාළුවෙක් ඇහුවොත් සජිත් මං සතුව ජෙට් යානාවක් තියෙනවා නිවාඩුවක් ගත කරන්නට කොහේ හරි යන්න ඕන නම් මගේ ජෙට් එක ගන්න පුළුවන් කියලා. මම ඒ යාළුවට දෙන උත්තරේ තමයි මගේ ජෙට් සවාරිය වෙනුවට මේ රටේ සෑම පාසලකම සුහුරු පන්තිකාමරේ ස්මාර්ට් ක්ලාස්රූම් එක වෙනුවෙන් ඒ ඔබ ලබා දෙන පරිත්‍යාගයේ කැපකිරීම ඒ සඳහා උපයෝගී කරගන්නේ කියන යෝජනාව තමයි ඒ යාළුවට ලබා දෙන පිළිතුර. ලබන ජනවාරි මාස වැඩි කරන ලද වැටුප වෙනුවෙන් මෙතෙක් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව පෞගේ මාස අතරකට වැඩි කාලයක් අපි විසින් ගෙන ගිය අරගලයේදී අපිට පොරොන්දු වුණා අපේ වැටුප් විෂමතා ඉවත් කරන්න රුපියල් බිලියන 30ක යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සම්මත කරලා තියෙන්නේ. ඒක ජනවාරි මාසෙ වැටුප් ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ වැටුප් සකස් කරන නම් ජනවාරි මාසෙ 5 වෙනිදා වෙනකොට පැහැදිලිවම ඊට අදාළ චක්‍රලේඛ නිකුත් වෙන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් මේ දක්වා එවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් වෙලා නැහැ. එද මේ තත්ත්ව තුල මෙරටේ 247,000 කන ගුරුවරු 16,000 කන විදුහල්පතිවරු අපි සියල්ලම ඒකාබද්ධ වෙලා එළමෙන ජනවාරි 20 වෙනිදා තවන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි ආරම්භ කරන්න තීරණය කරලා තියෙන්නේ. අපි දැනටමත් ලිඛිතව දැනුම් දීලා තියෙනා වගේ අමාත්‍යංශ ලේකම්වරයාට අපි අද දිනේදී ලිඛිතව දැනුම් දුන්නා ඒ විදිහට කටයුතු නොකරන්නේ නම් 20 වැටුප් දිනය 21 සිට නැවත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීන වෙන්න අපි පසුබටවන්නේ නැහැ. සියත මාධ්‍ය ආයතනයක් ලෙස සෑම විටම මූලික කරගන්නේ ජනතාවගේ අවශ්‍යතාවයයි. අප නිරන්තරයෙන් සිටගනුයේ ජනතාවගේ පැත්තේ. ඒ නිසාම ගෙවුණු කාලය තුල අප ආයතනයේ සේම අපගේ මාධ්‍යවේදීන්ද නිරන්තර ගෞරව ඇගයීම් වලට ලක් වුණා. දුම්කර සහ මදිසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් අප ඉටු කළ සේවය ඊයේ විශේෂ ඇගයීමකට ලක් වුණා. පියුම් විල ජ්‍යෙෂ්ඨ කළමනාකරණී ආශා ලේනගේ මහත්මියටද විශේෂ ගෞරව සම්මානයක් හිමි වුණා. දුම්කල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියයි මෙම සම්මාන ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ. විශේෂයෙන් වර්තමාන ටෙලිවිෂන් කලාවේ විවිධ වැඩසටහන් අතර පියුම් මිලට හිමිවන්නේ අති විශේෂ ස්ථානයක්. සමාජයේ විවිධ මාතෘකා ඔස්සේ ජනතාවට අවශ්‍ය දැනුම් ලබා දීමෙහිලා පියුම් මිල ඉටු කරන සේවය අති විශිෂ්ට බව ජනතා මතයයි. එසේම සියත ටීවී සිය සමාජ වගකීම සෑම විටම නොබියව ඉටු කරන මාධ්‍ය ආයතනයක් බව අවිවාදාත්මකයි. අපගේ සේවය එහිදී විශේෂ ඇගීමට ලක් වුණා. සියත රූපවාහිනී නැත්නම් සියත නාලිකාව. සියත රූපවාහිනිය වෙනුවෙන්. සුබපැතුම් මේ වගේ නැගී. එසේම පියුම් මිල ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනී ආශා ලේනගේ මහත්මියටද ගෞරව සම්මානයක් හිමි වුණා. ඒ පත්‍ර මුල්ල වෝට් සේජ් පරිශ්‍රයේ පැවති උත්සවයකදී. දැන් තවත් සුවිශේෂ සම්මානයක්. මේ විශේෂ සම්මානය සියත රූපවාහිනියේ පියුම් විල වැඩසටහන වෙනුවෙන් ප්‍රදානය කරන්නේ මේ විශේෂ සම්මානය හිමි කරගන්නේ ආශා ලියනගේ.
සුවඳැති පියුම් විලෙන් මේ රටේ ජනතාවගේ හදවත් සුවපත් කරන්නට කළ මෙහෙවර මේ නිදහස අරගෙනයි. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සම්මාන ප්‍රදානයට එක් වුණා. විශේෂයෙන් නිවසේ සිටින ගෘහණියන් වෙනුවෙන් පියුම් විල බැටසටහන අති විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන් දුම්කොළ මධ්‍යසාර වලින් නිදහස් මතින්තර දේශයක් හදන මේ වැඩපිළිවෙලේ මාධ්‍ය සහෘදයන් නැතුව අපිට ගමනක් යන්න බෑ. නාට ආයතනයේ මේ මට්ටමට ගේන්න මේ රටේ ප්‍රචාරය කරන්න අපි ගන්න තීන්දුව තීරණ සහ ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව කතිකාවතක් හදන්න සුවිශේෂී දායකත්වයක් ලැබුණේ මේ මාධ්‍ය හිතවතුන්ගේ. මේ රටට වග කියන සමාජ සාධාරණයක් උදෙසා කටයුතු කරන්න ඔබලා කවදාවත් පසුබට වුණේ නෑ. ආචාර්ය සමාධි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරලා තියෙන සටන අපිට නොපෙනුනාට එවැනි අමාරු සටන. ඔබගේ විරුද්ධවාදීන් ඔබ වැනි ඔබ වගේ අය සිය දාස් ගුණයකින් ඔවුන්ගේ අදහස අපිට මුදලට ගන්න පුළුවන් කියලා. සරල භාෂාවෙන් කියනවා නම් බොම ඔබතුමාලා මේ සටන අතට අරගෙන තියෙනවා. මේ අතට අරන් තියෙන්නේ නිකන් නෙමෙයි අපේ මාධ්‍ය සහෝදරයන් එක්ක. හරි තැන හරි විදිහට හරියට හිටගෙන ඉන්නවයි කියන එක අද දවසේ මට කියන්නට ඕනේ තවන්නාන්සලා. ඒ ගැන මගේ ප්‍රණාමය පමනක් නෙමෙයි. මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ අවස්ථාවේදී ලබා දෙනවා. මොකද මේක අපේ සමාජයේ වගකීම. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඊ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න ඇති වවට සැක පළ කරනවා. යතුරු පැදි 40කට ආසන්න සංඛ්‍යාවක් සොරාගත් පුද්ගලයෙකු යතුරු පැදි 6ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මෙන්නීරිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදී තිදරුපියෙක් බවයි වාර්තා වන්නේ. උඩවලව ඇත්තතුරු සෙවන නැරඹීමට මේ දිනවල විදේශිකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවයි වාර්තා වන්නේ. අත්තනගල ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකුගෙන් 145ක මුදලක් කොල්ල කෑ පුද්ගලින් තිදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කැස්පෑව නගරයේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් කිව්ෂොප් නව අලවිසල විවෘත කිරීම ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවත්වනු ලබන පළාත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහල ඇතුළු උතුරේ රෝහල් රැස්සක ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබෙනවා. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.